ගොඩ ක්‍රමය, වල ක්‍රමය, කෝටු රාමු ක්‍රමය සහ බැරල් ක්‍රමය යටතේ කොම්පෝස්ට් නිෂ්පාදනය පියවර කිහිපයක් යටතේ සිදු කරනවා. කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කිරීමට සූදානම් වන අයෙකු පළමුව ඒ සඳහා සුදුසු ස්ථානයක් තෝරා ගන්නට ඕන. එහිදී කරුණු කිහිපයක් ගැන සැලකිලිමත් වන්නට ඕන. අමුද්‍රව්‍ය පහසුවෙන් සපයාගත හැකි ප්‍රදේශයක් හා ස්ථානයක් වීම පළමු කාරණය. දෙවනුව අමුද්‍රව්‍ය හා නිෂ්පාදනය කළ කොම්පෝස්ට් පහසුවෙන් ප්‍රවාහනය කළ හැකි ස්ථානයක් විය යුතුය. ඒ වගේම ජලයෙන් යට නොවන ස්ථානයක් වන්නටත් ඕන. කොම්පෝස්ට් නිෂ්පාදනයේදී ජලය අත්‍යවශ්‍ය නිසා පහසුවෙන් ජලය සපයාගත යුතු ස්ථානයක්ද වන්නට ඕන. නිවාසවලට සමීප හා ජල ප්‍රභවවලට හෝ ලිංවලට ආසන්න ස්ථානයක් නොවීමටද වගබලාගත යුතුය. කොම්පෝස්ට් නිෂ්පාදනයේදී අවශ්‍ය අමුද්‍රව්‍ය සපයා ගැනීම මීළඟ කාර්යය වෙනවා. මේ සඳහා ප්‍රදේශයේ සුලබ කොළ වර්ග, තනකොළ, ජලජ වල් පැලෑටි, භෝග අවශේෂ යොදා ගන්නට පිළිවෙත්. මීට අමතරව ප්‍රදේශයෙන් පහසුවෙන් සපයාගත හැකි ඕනෑම සත්ව අපද්‍රව්‍යයක් යොදා ගන්නට පිළිවෙත්. අමුද්‍රව්‍ය කිලෝග්‍රෑම් 10කට, මුහුන් ඒ කියන්නේ නිපදවාගත් කොම්පෝස්ට් කිලෝග්‍රෑම් 20ක් පමණ වනසේ සපයා ගන්නට ඕන. කොම්පෝස්ට් නිෂ්පාදනයේදී එහි ගුණාත්මය වැඩි කර ගැනීම සඳහා එප්පාවල රොක්පොස්පේට් යෙදීම කළ හැකි. මේ සඳහා අමුද්‍රව්‍ය කිලෝග්‍රෑම් 10කට එප්පාවල රොක්පොස්පේට් කිලෝග්‍රෑම් 50ක් වන අන්දමට සපයා ගන්නට ඕන. අමුද්‍රව්‍ය බෙඟීමට ජලය සහ කොම්පෝස්ට් ගොඩ වැසීමට කළු ඉටිරෙද්දක් වූ පොලිසැක් බෑග් වූ ව්‍යාගත් පොල් අතු සපයා ගන්නට ඕන. කොළාතු තැන්පත් කරන විට ඒවායේ මෝරපු දඩු කොටස් ගොඩේ කෙළවරින් අඟල් 3-4ක් පිටතට සිටිනසේ තැන්පත් කළ විට පළමු පෙරලීමට ප්‍රථම එම දඩු කැබලි එළියට ඇද ගැනීමට හැකි වෙන. යටම තට්ටුවට කොළ හෝ කොළ අතු දැමීමෙන් ගොඩ පතුලේ ජලය එකතු වීම වළක්වා ගන්නට පිළිවෙත්. මේ හේතු නිසා පළමු තට්ටුවට සත්ව පොහොර යෙදීම නොකළ යුතු වෙනවා. සත්ව පොහොර යෙදිය යුතු වන්නේ දෙවන තට්ටුවටයි. මේ සඳහා දිරාපත් වීමට පහසු ශාක කොටස් යොදන්නටත් පිළිවෙත්. යොදන සත්ව පොහොර තට්ටුව අඟල් 2-3 සිට අඟල් 8-9 දක්වා වෙනස් කරන්න පිළිවෙත්. යොදන අමුද්‍රව්‍යවල තෙතමනය ප්‍රමාණවත් නොවේ නම් ජලය එක්කල යුතු වෙනවා. මෙම තට්ටුව මත කොම්පෝස්ට් මුහුන් තට්ටුවක් විසිරුවා දැමීම කළ යුතු වෙනවා. ග්‍රාමීයව කුඩා පරිමාණයෙන් කොම්පෝස්ට් නිපදවීමේදී මුහුන් ලෙස ගෙවත්තේ කුණු ගොඩේ දිරාපත් වූ කුණු රොඩු භාවිත කරන්නට පිළිවෙත්. දෙවන තට්ටුව ලෙස සත්ව පොහොර භාවිත කළොත් තුන්වන තට්ටුව ලෙස ශාක කොටස් භාවිත කරන්නට පිළිවෙත්. එප්පාවල රොක්පොස්පේට් සපයාගත හැකි නම් මෙම තට්ටුව මත ස්වල්පයක් විසිරුවා හැරීම සිදු කළ යුතු වෙනවා.